ජයගමු ශ්‍රී ලංකා අප්‍රේල් 20 සහ 21 මන්නාරම නගර සභා ක්‍රීඩාංගණයේදී Pay securely anytime, anywhere. Get started with the Just Pay enabled app today. නෑ ඉතින් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අද අපි කාටවත් අයින් වෙන්න හෝ එහෙම නැත්නම් නාවිත්ින්න පුළුවන් දෙයක් නෙමේ ශ්‍රීමා බණ්ඩාරනායක මැතිණියගේ 108 වෙනි ජන්මදිනය. ඉතින් මේක අපි හැමෝම පක්ෂයේ අපේ හිටපු නායිකාවක් විදියටත් ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘගේ බිරිඳ ජෙනුයින් ජපන් මෝටර් ඔයිල් නම් Toyota ජෙනුයින් මෝටර් ඔයිල් විතරමයි. ඉඳ විදියටත් ඒ වගේම රටේ සමස්ත ජනතාවක් සිරිමාව බණ්ඩාරනායක මැතිණියට ආදරය කරනවා. පක්ෂ විපක්ෂ සියලු දෙනාම බණ්ඩාරනායක මැතිණියට තියෙන විශේෂ ගෞරවයක්. ඉතින් අපි ඒ වෙනුවෙන් අපි අද උදෙත් මේ වැඩට සහභාගී වෙනවා. ඒ වගේම චන්ද්‍රිකා මැතිණිය හවස දෙකහමාරට උත්සවයක් පවත්වනවා. ඒ සඳහාත් අපි සහභාගී වෙනවා. දැන් කවුද පක්ෂ නායකයා ඇත්තටම? ඒක ඉතින් උසාවියේ තියෙන කාරණයක් නේ. ඒ නිසා අපි ඉදිරිසත් තුළ බලා ගන්න පුළුවන්. ඔබතුමාගේ නායකයා කවුද? වැඩ බලන නායකයා විදිහට මොකද ඔබතුමාල් හැමෝම දන්නවා උසාවියෙන් තීන්දුවක් දීලා තියෙනවා පක්ෂ සභාපතිවරයාගේ වැඩ තහනම් කරලා ක්‍රියාකාරීව වැඩ කරන්න නොහැකි කියන තීන්දුවක් දීලා තියෙනවා. ඒ අනුව අපි පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා විදිහට නිමා සිරිපාසල් මැතිතුමා පත් කරගෙන තියෙනවා. නමුත් පක්ෂයේ වර්තමාන වැඩ බලන ලේකම්වරයා ප්‍රකාශ කරනවා ඔබතුමාලා ෆයිල් උස්සංගිල්ලලු පක්ෂ මූලස්ථානයේ. නෑ කිසිම ෆයිල් එකක් උස්සංගිල්ල නෑ. ඔබතුමාලා කම්ප්ලේන්ට් එකක් දාලා තියෙන නිසා තමයි මං හිතන්නේ පොලිසියටත් මැදිහත්වෙන සිද්ධ වෙලා තියෙන්නේ. එහෙම නැත්තම් අපි පක්ෂ මූලස්ථානයට අපි නඩුවේ වාරණ නියෝගය ලැබුණාන් පස්සේ අපි පක්ෂ මූලස්ථානයට කියලා වෙනද වගේම වැඩ පටන් ගත්තා. ඒ වගේම හවස අපි වැඩ කෙරේ ඉවර කරලා ආවා. ඉතින් පක්ෂයේ වැඩ බලන පක්ෂයේ සභාපතිවරයාට වැඩ කිරීම පිළිබඳව නියෝගයක් ලබා දීලා තියෙන උසාවි තහනම් නියෝගයක් ලබා දීලා තිනකොට පක්ෂයේ වග්විදු කණ්ඩායමක් විදිහට විශේෂයෙන් ජාතික සංවිධායකවරයා විදිහට භාණ්ඩාගාරික විදිහට ඊගා ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරු විදිහට අපට වගකීමක් තියෙන මේ පක්ෂේ නන්නත්තර වෙන්න දෙන්නේ නැතුව ඒ පක්ෂයේ හරියට පාලනය කිරීමේ වගකීමක් තියෙනවා. ඒ අනුව තමයි පක්ෂ කාර්යාලයත් එක්ක සම්බන්ධලා වැඩ කරේ. නමුත් වැඩ බලන ලේකම්තුමා දාපු පැමිණිල්ලත් එක්ක පොලිසියට මැදිහත් වෙන සිද්ධ වෙලා තියෙනවා. දැන් ඔබතුමා ඉදිරි ගමන යන්න පුළුවන් වෙයි කියලා ඔබල හිතනවාද මේ යන විදිහට? නෑ ඉතින් පැහැදිලිව අපේ විවේචනයක් තියෙනවා පක්ෂ සභාපතිවරයා විදිහට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පහුගිය කාලේ ගත්තු තීන්දුවත් එක්ක අපට විශාල ගැටලු ප්‍රමාණයක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔබතුමාලා වුණත් අද අහන්න එපයි කායෙන් හරි අහන කෙනෙක්ගෙන් දැන් ආණ්ඩුවත් එක්ක සම්බන්ධ වෙච්ච පාර්ශවයේ විදිහට නිමා සිරිපාද සිල්ලමතුමා ඇතුළු මහින්දමරවීර ලසන්තල ගියවන්න ආණ්ඩුවෙන් තනතුරක් ගත්තේ නැතිව මාවත් පක්ෂයෙන් අයින් කරනවා පක්ෂ තනතුරුලි. හරි විජේදාස රාජපක්ෂ මැතිතුමා එනවා අපට ආරාධ්‍ය දේශන දෙන්න. ඉතින් මේකේ මොකද්ද තියෙන මේකේ තර්කානුකූලභාවය මොකද්ද? එතුමා එන්නේ අධිකරණ අමාත්‍යවරයා විදිහට. මම හිතන්නේ එතුමත් කල්පනා කරන්න වෙයි අධිකරණ අමාත්‍යවරයා විදිහට අද 17 වෙනිදා. හෙටත් උසාවියේ නඩුවක් තියෙනවා. 22 වෙනිදාත් නඩුවක් 24 වෙනිදාත් නඩුවක් තියෙනවා. ඒ වගේම පාස්කු ප්‍රහාරය සම්බන්ධව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට නඩු 400 ගණනක් පමණ තියෙනවා. ඊට අමතරව මම හිතන්නේ පහුගිය දවස්වල එතුමා කරපු ප්‍රකාශයත් එක්ක එතුමාට ආයි අධිකරණයට යන්න සිද්ධ වුණා පාස්කු සම්බන්ධව. ඉතින් මේ වගේ මොහොතක රටේ අධිකරණ අමාත්‍යවරයා මේ වගේ නඩු ගණනාවක් තියෙන පුද්ගලයෙක්ගේ ආරාධනාවට පැමිණලා එහා පැත්තේ පුටුව වාඩිලා ඉඳීම කොච්චර යුක්තිසහගතද කියන කාරණාව පිළිබඳව මම හිතන රටේ ජනතාව ප්‍රශ්න කරයි. අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපිට ප්‍රශ්නයක් තියෙනවා. දැන් අධිකරණ ඇමතිවරයා එතුමා එන්නේ අධිකරණ ඇමතිවරයා විදිහට අද අනවුස් කරත් මොකද්ද කියලාද? ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරයා විදිහට තියෙනවා. අධිකරණ ඇමතිවරයා හෙටත් නඩුවක් තියෙන මේ සතියේම නඩු තියෙන ඊට පාස්කු නඩු රාශියක් තියෙන පුද්ගලයෙක්ගේ ඒ උත්සවයකට දේශපාලනය ගැන කතා කරන්න පැමිණීම පිළිබඳව මම හිතන්නේ විජේදාස රාජපක්ෂ මැතිතුමත් මම උගත් බුද්ධිමතෙක් විදියට එතුමත් කල්පනා කරන්න වේ අධිකරණ ඇමතිවරයාගේ රටේ තියෙන විශ්වාසවන්තභාවයක් තියෙන අධිකරණ ඇමතිවරයා විදියට එතුමා මම හිතනවා මේ වෙලාවේ අධිකරණ ඇමතිවරයා විදියට පාවිච්චි නොවිය යුතුයි කියන කාරණා. මොකද එතුමට පිළිගැනීමක් තියෙන පුද්ගලෙක් විදියට මම හිතන්නේ එතුමට ඒක එතුමාගේ තත්ත්වය අනුව අධිකරණ ඇමතිවරයා විදියට ඒක මම හිතන වටින්නේ නැහැ. නෑ නෑ ඔබතුමා සාමදූරා කියලා ආරංචි. මේ දෙක කණ්ඩායම් දෙකක් බෙදලා තියෙනවා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. දැන් වීටි ඉස්සලා ටකරම් මඩුවකට ගිහිල්ලා ඔබතුමාලා තමයි ටකරම් මඩුවෙන් ආයමත් පක්ෂ මූලස්ථානයට ගෙනාවේ කියලා දැන් කතාවලිත් කියවුණා. දැන් මේකත් මෙතන හැරී ටකරම් මඩුවෙන් එළියට ගන්න පුළුවන් වේවිද? දාන වශයෙන්ම ප්‍රතිපත්ති මේ වශයෙන් අපි එකඟතාවයකට ඇවිල්ලා ඒ එකඟතාවයට එකට වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක් එකට පක්ෂයේ ඉදිරියට කටයුතු කරන්න වෙනවා. ඉතින් අපිට එකඟතාවයක් නැති වුණාම ප්‍රතිපත්තියේ විවිධ හැලහැප්පීම් මතවාද මත ගැටුම් මත ભેද බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා අපි බොහොම
ආදරයෙන් කතා කරලා පෞද්ගලිකව කතා කරලා සියලු දෙනා එක්ක සාකච්ඡා කරන මොකද සියලු දෙනා බලාපොරොත්තු වෙනවා මේ අසාර්ථක රජය මේ අසාර්ථක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වැඩපිළිවෙල පරිභාර විකල්ප වැඩසටහනක් රට බලාපොරොත්තු වෙනවා ඒ බලාපොරොත්තු වෙන එක ජනතාව බිමේ ගමේ අපේ සමාජිකත්වයේ ප්‍රාර්ථනාවයි එයාගේ ඉල්ලීමයි එතන තියෙන්නේ ඉතින් අපි ඒක තේරුම් අරගෙන ඕනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාත්මක වෙන්න දැන් ඒක එකඟ වෙන්න බැරි පිරිස මං හිතන්නේ අපිට එකඟ කරගන්න අමාරු වෙනවා දේශපාලන වශයෙන්. ඉතින් අපි මේ යථාර්ථයේ තේරුම් අරගත්ත ගමන් මේ පක්ෂය ඉතාම ශක්තිමත් ඉදිරියට යන්න පුළුවන්. දැන් ඔබතුමා දැන් මේ අද දවසෙත් පාර්ශව දෙකක් වගේ පෙවුන පාර්ශව දෙක එකතු කරන්න පුළුවන් වෙයිද? සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ දජය යටතේ අපි සියල්ල එක පාර්ශවයක්. ඒ ඉතින් එහෙම තිබුණාට කවුරුත් බෙදිලා නැහැ ඔක්කොම ශ්‍රී ලංකාකාරයෝ. අර පාර්ලිමේන්තුවේ එහෙම කිව්වට ඔක්කොම ශ්‍රී ලංකාකාරයෝ හොඳම ශ්‍රී ලංකාකාරයෝ.